හරි ඔන්න අහන් ඉන්න හැමෝම චතුමාලි අන්තිමට කොහමරි උත්තරේ හදාගත්තා අනිත් පැයට නම් හැබැයි බැරි වුණා බලා ඉන්න රූපවාහිනියේ වටිනාකම රුපියල් 22400යි හොඳට අහන් ඉන්න හොඳේ කොහොමදවත් වැරදි හොඳේ ඊට පස්සේ මූලික ගෙවීම රුපියල් 10000යි නේ එහෙනම් ඔයාට ගෙවන්න ඉතුරු වෙන ගාණ ඔයා 22400ෙන් අඩු කරන්න 10000 ඊයේ දෙන්නේ රුපියල් 22400යි ඉතින් උණක් ගන්න පුළුවන් ඊට පස්සේ ඔයා වාරිකයක් සඳහා ගෙවන්න ඕන ගාණ අපි ඉස්සරහට හොයමු. හරි? ඔන්න බලන්න. දැන් ගෙවීමට ඉතිරි මුදල 22400යිනේ. ඒ කියන්නේ පොලිය නැතුව ගෙවුවොත් ඉතුරු වෙන්නේ එච්චරයි. නමුත් ඔයා පොලියත් එක්කනේ ගෙවන්නේ. පොලියත් එක්ක ඔයා කොහොමද ගෙවන්නේ? රුපියල් 1900 ගානේ වාරික 14. එහෙනම් කොහොමද අපි ඒක හදන්නේ? 1900යි එක වාරිකයක් පොලියත් එක්ක. එහෙනම් ගෙවන මුළු මුදල හොයන්න 1900 ගුණ කරන්න ඕන කීයෙන්ද 14ෙන් පුතේ 1900 14ෙන් ගුණ කරන්න 1900 14ෙන් ගුණ කරාම වෙනවා කීයද 26600ක් ගුණ කරලා බලන්න හොඳේ ගුණ කරන්නේ ගොඩක් වෙලාවට ඔකම කොයි 1900 ගානේ වාරික 14ක් නේ ගෙවන්න කියන්නේ ඒක තමයි ඔයගොල්ලන්ට මුලින්ම වෙන ලොකුම දුරු කිරීම 1900 ගෙවන්න ඕනේ 14ෙන් 19 14ෙන් ගුණ කරාම 266කට බිඳු දෙක දාන්න 26600 එහෙනම් ගෙවා ඇති මුළු පොලිය කොහොමද ගෙවා ඇති මුළු පොලිය එවන්නේ ඔයා ගෙවන්න ඕනේ 22400යි පොලිය නැතුව ගෙවනවා නම් නමුත් 26600ක් අවසානයේ ගෙවලා එහෙනම් මොකද්ද කරන්න ඕනේ 26600ෙන් අඩු කරන්න 22400 එතකොට එනෝ ඔයා වැඩිපුර ගෙවපු ගාන ගියෙන්නේ 0.1 0.2 4 රුපියල් 4200යි ඔයා ගෙවලා තියෙන පොලිය කියන මුළු පොලිය 4200. ඔයා වැඩිපුර රුපියල් 4200ක් කඩේට ගෙවලා තියෙනවා. ඔයා ඒ 4200 ගෙවලා තින්නේ මාස ඒකක කීයක් සඳහාද කියලා හොයන්න මොකද්ද කරන්න ඕනේ? මාස ඒකක ගන්නව යන්නේ බයි මුලින්ම. n වාරයක් n ධන එක බෙදීම 2. දැන් n කියන්නේ මෙතනදී 14. ඇයි වාරික 14ෙන් ගෙවන්නේ? n ධන එක කියන්නේ කීයද? 15. 14 15ෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එමෙනේ වෙන්න ඕනේ නේ. එතකොට අයි 7යි 4 5 105යි මාස ඒකක කියදෙන්නේ 105යි මුදේ මාස ඒකකයකට පොලිය මොකද මාස ඒ මාස ඒකකට පොලිය වෙන කලින් මෙහෙම හොයමු මොකද්ද පොලිය රහිත වාරිකයක තරම් අනේ මාස ඒකකට පොලිය වලින් කමන්නේ ඔයා මුළු පොලිය විදියට 4200ක් ගෙවනවා. ඔයා වැඩිපුර 4200ක් පොලිය ගෙවලා තියෙනවා. ඔයා 4200ක පොලියක් ගෙවන්නේ අත්‍තරම් වාරික 14කට තමයි. නමුත් පළවෙනි වාරිකයේ ගෙවන්න යනකොට කොටස් 14ක ණයකාරයෙක්, දෙවෙනි එක ගෙවන්න යනකොට 13ක ණයකාරයෙක්. ඔය විදියට ගත්තොත් 13, 14, 12, 11 ඔය වගේ එක වෙනකන් එකතු වෙන්නේ නැහැ. ඒ ටික එකතු කරනවා ඔක්කොම 105යි නෙන්නේ. අපි ඒකට කියනවා මාස ඒකක ගාණ කියලා. ඔය පොලිය හදන්නේ ඔය මාස ඒකක ගාණටනේ. ගන්න දවසේ මං ගිය සතිය කියලා දුන්නේ එහෙනම් එක මාසයකට පොලිය හොයන්න 4200 බෙදනවා පුතේ 105ෙන් බෙදලා බලන්න 4200 105ෙන් වියල් 40ක් එනවා එහෙනම් මාසයකට පොලිය කීයද රුපියල් 40යි මේ දක්වා අඩුපාඩු දින අය ඉක්මනට හදාගන්න මං උඩින් මකල ඉතුරු ටික හදාන්න පටන් ගන්න දැන්
මේ රුපියල් 40 හදාගෙන තියෙන්නේ අර පොලිය නැතුව වාරිකයක් සඳහා ණය මුදල තියෙනවනේ. අන්න ඒකෙන් වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරලානේ මාසික පොලිය අනුපාතිකයක් විදිහට මේක හොයන්නේ අර ගාන කලින් හදපු විදිය කල්පනා කරන්න. එහෙනම් අපි දැන් ලියමු පොලිය රහිතව වාරිකයක් සඳහා ණය මුදල. කොහොමද පොලිය රහිතව වාරිකයක් සඳහා ණය මුදල හොයන්නේ? ඔයාට එනවා අර 32400 10000 අඩු කළාම ඔයා ගෙවන්න ඕනේ තව 22400 කියලා එනවා. ඔය 22400 14 වාරික 14 න් ගෙවන්න ඕනේ. 14 න් බෙදුවාම එනවා ඔයාට පොලිය නැතුව වාරිකයක් සඳහා ණය මුදල. ඊයෙදෙන්නේ 22400 14 න් බෙදුවාම බෙදපු අය දන්නවා රුපියල් 1600යි. පොලිය නැතුව වාරිකයක් රුපියල් 1600යි. ඒකෙන් තමයි වාර්ෂික පොලිය අනුපාතිකය මාසික පොලිය අනුපාතිකයක් කළා ඒක ගණනය කළා රුපියල් 40 කියන පොලිය හොයාගෙන තියෙනවා. හරි එහෙනම් රුපියල් 1600ට නම් 40යි පොලිය. එහෙනම් 100ට කීයද කියලා බලන්න. එයා ගුණ කරන 100ට 100ෙන්. හරි බලائیں۔ ඊළඟට එහෙනම් මගේ වාක්‍යය එන්න ඕනේ මොකද්ද? මාසික පොලි අනුපාතිකය කොහමද හොයන්නේ? 1600යි මාසයකට 1600ට නම් පොලිය 40යි. එහෙනම් 100ට කීයද ඔන්න මාසික පොලි අනුපාතිකය? හදන්න ඕනේ. ඔබ ගෙලින්ම 12 ගුණ කරලා වාර්ෂික පොලි අනුපාතිකයනේ අපි අහන්නේ. ඊළඟට ලියනවා වාර්ෂික පොලි අනුපාතිකය කොහමද හොයන්නේ? 1600ට නම් 40යි. 100ට කීයද? හරි? එයා ආයෙ ගුණ කරනවා වාර්ෂික නිසා කීයද? දැන් බින්දු කපලා කොටලා එහෙට මෙහෙට කරලා හදන්න බලන්න. මේ බින්දු දෙකට මේ බින්දු දෙක කැපෙනවා. 16 12යි 4ෙන් බෙදන්න පුළුවන් නේ. 12ට 4 ඒවා 3යි 16ට 4 ඒවා 4යි. 40 4ෙන් බෙදුවා 10යි. 10 3ෙන් ගුණ කරන්න පුළුවන් 30යි. එතකොට කීයද එන්නේ? 100ට 30යි. හරි? චතුමාලි කොම්මාරි හදාගත්ත චතුමාලි කියනවා ඊට කලින් හදනවලු එයා සිග්නල් වල ප්‍රශ්නයක් ඇවිල්ලා පොඩ්ඩක් කට් වුණාලු. හරි හොඳයි. හරි පුතේ ඔන්න එහෙනම් දැන් 2016 ගාන හැදුවනේ 2017 ගාන බලන්න. 2017 ගාන තියෙන්නේ පුතේ මෙන්න මේ ජාතික ගාන. 2017 ගාන තියෙන්නේ මේ ජාතික කතාවක්. මේ ජාතික කතාවක් කියන්නේ මොකද්ද? දැන් මේ වගේ වාර්ෂික පොලි අනුපාතිකයේ අවසානයේ උත්තරේ විදිහට මේකට තමයි 2017 ගාන තියෙන්නේ. ඒක දශම ගාණක් ඉන්නේ. අල්මාරියක ගාණක් තියෙන්නේ. හැමෝගාම දැන් පොත දිනවත් දන්නේ නැහැ මං. හැමදාම කියන වාස්තේ ප්‍රපත අරන් ඉන්නේ කියලා. අපි මෙහෙම කරමු. ඒක හදලා පන්ති වුණාට පස්සේ ගාන ෆොටෝ එකක් මට දාන්න නැත්නම් අපරාධනේ කාලය ඒ ගාන ඔයගොල්ලෝ හදන්න පන්ති වුණාට පස්සේ ඒකත් අර වගේම විවගත නොකරනලද ප්‍රශ්නයක් විදියට දෙන්නේ අල්මාරියක් අත් පිට මුදලට ගන්නා විට ඔහොම ඔහොම දින රුපියල් 32,000යි. හරි ඒක තනියම හදන්න. එහෙනම් අපි අලුත් පාඩමට යන්නේ. දැන් මම දැන් මම ඔයගොල්ලන්ට පටන් ගන්නවා කියලා නේ කොටස් වෙලඳ පොළ කියන පාඩම ඒකට යන්න. ලියන්න මාතෘකාව කොටස් වෙළඳ පොළ.
මෙතන මම දන්නවා කොමස් කරන දරුවෝ ඉන්නවා. ඒක නිසා මම ඒගොල්ලෝ සමහරට මටත් වඩා මේ පාඩම මේ මේ මම කතා කරන කොටස් දන්නවා ඇති. හරි. පුතේ ඔයගොල්ලෝ දන්නවා දැන් ලංකාවේ දිනවන එක එක ව්‍යාපාර. දැන් ඔයාලට වුණත් පුළුවන් ඕනනම් පුංචි ගොඩ නැගිල්ලක් අදලා පොඩි කඩයක් දාගෙන කඩේ බිස්නස් කරන්න. නේද? ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ගේ කේවල ව්‍යා තනි පුද්ගල ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මේට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් සුපිරි වෙළඳසැලක් දාලා ඒකේ ව්‍යාපාර කටයුතු කරන්නත් පුළුවන්. හරි. එහෙනම් පුතේ මේ අහන්න. දැන් එහෙනම් විවිධ ක්‍රම තියෙනවා. දැන් අපි දන්නවා අපේ කිට්ටුව තියෙන්නේ. ඔකල දැකලා ඉතින් ওই පිටිකල එහෙම යනකොට තියෙන පිටිකල පැත්තේ දරුවෝ මෙතන ඉන්නවනේ ගොඩක්. අතුකෝරල සමූහ ව්‍යාපාරය සීමා සහිත අතුකෝරල පුද්ගලික සමාගම කියලා ගන්න. නේද? ඔන්න ඔය වගේ පුතේ අපි ගත්තොත් සමාගම් වර්ග දෙකක් ගැන අපිට කතා කරන්න තියෙනවා. සමාගම්. හරි මේවා ගැන කොමස් වලදී හරියටම ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. සමාගම්. එකක් සීමා සහිත පුද්ගලික සමාගම් අනිත් ඒවා තමයි සීමා සහිත පොදු සමාගම්. හරි පුතේ දැන් ඔය පුද්ගලික සමාගම් කියන එක ගත්තොත් ඒවා කිසියම් නීති රීති කීපයක් තියෙනවා සේවකයන්ට වැටුප් ගෙවන ක්‍රමයක් තියෙනවා ඒ වගේ සමාගමක් බවට ලංකාවේ ලියාපදිංචි වෙන්න ඕනේ සමාගම් 58ක් 58ට හරි සමාගම් 58ට ලියාපදිංචි වෙන්න ඕනේ සමාගමක් බවට පත් වෙන්න නම් එක පාට ඒ වගේ එකක් වහන්න බෑ හරි ඒවා නීති රීති ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් ඔගොල්ලන්ගේ ගෙදර දාන පුංචි පොඩි කඩයක් වගේ නෙමෙයි සමාගමක් කියන එක හැබැයි තනි පුද්ගලයෙක්ට උනත් පුළුවන් පුතේ තමන්ගේ තමන්ගේ සල්ලි එකතු කරලා තමන්ගේ සල්ලි වලින් සමාගමක් පටන් ගන්න. අපි ඒවට කියන්නේ පුද්ගලික සමාගම් කියලා. හරි තමන්ගේ සල්ලි වලින් පුළුවන් පටන් ගන්න. ඒවට අපි කියන්නේ පුද්ගලික සමාගම් කියලා. හැබැයි කීප දෙනෙක්ට එකතු වෙලා මහ ජනතාවත් ඒකට හවුල් කරගෙන පුළුවන් පටන් ගන්න සමාගම් ඒවට අපි කියන්නේ සීමා සහිත පොදු සමාගම් කියලා. එහෙනම් පුද්ගලික සමාගම් තියෙනවා පොදු සමාගම් තියෙනවා පුතේ ඕනේ සමාගමක් වහම ඔයගොල්ලෝ මේ කල්පනා කරයි දැන් අපි හිතමු කවුරු හරි කට්ටියක් එකතු වෙලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දාමු ඒක සමාගමක් හරි දැන් ඔය පිටිකල ගහලා තියෙන ඒකන් ස්පෙන්ස් නේද මේ සමාගම කියලා ඒකත් සමාගමක් හරි එතකොට ඒක අපිට පොදු සමාගමක් කියලා ගන්න පුළුවන්. එතකොට පුද්ගලික සමාගමක් කියන්නේ තනි පුද්ගලයෙක් තනි පුද්ගලයේ තමන්ගේ සල්ලි වලින් පටන් ගන්නවා නම් කිසියම් සමාගමක්. ඒක සීමා සහිත පුද්ගලික සමාගමක් වෙනවා. එතකොට මුදේ මේ අහන්න ඕනම සමාගමක් පටන් ගන්න අවශ්‍ය වෙනවා මූලික පිරිවැය. දැන් අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දානවා කියලා කවුරු හරි තනි පුද්ගලයෙක් එයාට ඒකට ගොඩනැගිල්ලක් ඕන. මෙන් ඒකට මැෂින් ඕන වෙනවා. හරි අන්නේ වගේ මූලික වියදම් ටිකක් තියෙනවනේ ඒක හැමදාම කරන්න ඕනේ නෙවෙයිනේ දැන් සේවකයන්ට පඩි ගෙවන ඒවා ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවට රෙදි ගෙන්වන ඒවා ඒව හැමදාම මාසයක් පතා කරන්න නමුත් ගොඩනැගිල්ල ගන්න එක ඒ ගොඩනැගිල්ල අවශ්‍ය විදිහට වයරින් කරලා රාක් අරහිමි ගහලා නේද ත්‍රිවිලින් ගහලා ඒව හදාගන්න එක මේකට මැෂින් අරගෙන එන එක ඒක මූලික පිරිවැය මූලික වියදම අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා. අර මූලික පිරිවැයට අපි කියනවා ප්‍රාග්ධනය. මේ සීමා සහිත පුද්ගලික සමාගමක නම් ඔය ප්‍රාග්ධනය හොයාගන්නේ. පුද්ගලික සමාගමක නම් හොඳේ ඔය ප්‍රාග්ධනය හොයාගන්නේ කොහොමද? තමන්ගේ තනි තනි සල්ලිනේ දාන්නේ. තමන් තනියෙන් අම්බ කරපු සල්ලි දාලා තමයි වැඩේ පටන් ගන්නෙ. ඒකෙන් තමයි අය ප්‍රාග්ධනය හොයාගන්නේ. එක්ක ඉඩමක් විකුණලා, එහෙම නැත්නම් මොකක් හරි උගත් දියලා, එහෙම නැත්නම් ලෝන් එකක් අරගෙන අපි කතා කරේ සුළු පොලිය පාඩමේදී, වැල් පොලිය පාඩමේදී. නේද ලෝන් අරගන්න මිනිස්සු ඕකටනේ හරි ඒ විදිහට තමයි පුද්ගලික සමාගම කරා මේ අවශ්‍ය ප්‍රාග්ධනිය හොයාගන්න නැත්නම් එක පාට ලක්ෂ 10ක් 15ක් හොයන්න බෑනේ මොන්සෙට නේද එක්ක සමහරට අම්මා තාත්තා හම්බ කරපු සල්ලි ඔන්න පොතකාරී කෝ යාරි දෙන්නේ නැති එහෙම නැත්නම් ලෝන් එකක් අරගෙන හීනවන ශේෂ ක්‍රමය යටතේ ගෙවන්න ඒ විදිහට තමයි තනි පුද්ගලයේ සමාගමක් පටන් ගන්නවා නම් පටන් ගන්න වෙන්නේ හරි හැබැයි පොදු සමාගම් කියන ඒවා ගත්තොත් සීමා සහිත පොදු සමාගම් කියන ඒවා ගත්තොත් ඒවටත් එපයි ප්‍රාග්ධනය නේද ඒවටත් උඩේ ප්‍රාග්ධනය අපි හිතමු ඔන්න මමයි මෙතන ඉන්න ළමයි 5 දෙනෙකුයි එකතු වෙලා අපි 6 දෙනාට හිතනවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දාන්න
ගොඩනැගිල්ලක් ඕනේ, මැෂින් ඕනේ, ගොඩනැගිල්ල සකස් කරගන්න ඕනේ. ඕකට යනවා ප්‍රාග්ධනය. හැබැයි අපි එක්කෙනෙක්ගේවත් අතේ සතයක්වත් නැහැ. අපි කට්ටිය තමයි පටන් ගන්න යන්නේ. මේ යන ප්‍රාග්ධනය ගණනය කළොත් පුතේ අපි හිතමු අපට යනවා ඕකට මිලියන 2ක්. ඔය මැෂින් ටික ගෙනල්ලා ගොඩනැගිල්ල අරගෙන මිලියන 2ක් නම් බෑමද? මම නිකන් ඔන්න සරල උදාහරණයක් ගන්න. මිලියන 2ක් යනවා මේ වැඩේ. හරි? දැන් කොහොමද අපි මේ මිලියන 2ක හොයාගන්නේ? අපි යතේ සතයක්වත් නැහැ. අපට මේකට ගුලුවම් පුතේ අපේ මේ ව්‍යාපාරයට මහ ජනතාව හවුල් කරගන්න. මේකට අපට ගුලුවම් මහ ජනතාව හවුල් කරගන්න. කොහොමද අපි මහ ජනතාව හවුල් කරගන්නේ? ගෙයින් ගට ගිහිල්ලා කියනවාද? ආ අපි මෙන්න මේ සමාගමක් පටන් ගන්න යන්නේ. මේක ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. මේකට මැෂින් ගන්න ඕනේ, ගොඩ නැගිලි ගන්න ඕනේ. ඒකට අපට මෙන්න මෙච්චරක් යනවා. අපිට කීයක් හරි දෙන්නේ නැහැ. අපි වැඩේ පටන් ගත්තාම ලාභ ලබනකොට කීය කී හරි අපි එහෙම හරියන්නේ නේද? අන්න ඒකට තමයි තියෙන්නේ පුතේ. ලංකාවේ නම් කොළඹ කොටස් වෙළඳ පොළ ව්‍යාපාරික වස්තු වමාරෝ කියලා තියෙනවා. කොළඹ කොටස් වෙළඳ පොළ. දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොළකට ගියාට පස්සේ පොලේ වෙළෙන්ද මාළු තියාගෙන විකුණනවා, කැරට්, ලීස්, බෝංචි අරමනම් තියාගෙන විකුණනවානේ. ඊළඟට මෙච්චරයි අරගෙන විකුණනවානේ. කොටස් වෙළඳ පොළෙත් ඒ වගේ විකුණනවා. කැරට්, බෝංචි, මාළු තියාගෙන විකුණනවාද? නෑ, ඒගොල්ලෝ විකුණන්නේ කොටස්. මොනවද මේ කොටස් කියන්නේ? ඔන්න හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ පුතේ. හොඳේ මෙන්න මේ වගේ. දැන් අපි මොකද කරන්නේ? අපි හදන සමාගම. අපි කොටස් වෙළඳ පොළ දැනුවත් කරලා නීතිමය ක්‍රියාමාර්ග ඔක්කොම අරගෙන කොටස් වෙළඳ පොළේ අපි ලියාපදිංචි කළා. අපේ සමාගම පටන් ගන්න නම් අපිට මෙන්න මෙච්චරක ප්‍රාග්ධනයක් තිබේ. අර උඩ දින්නේ. කොච්චරක ප්‍රාග්ධනයක්ද? මෙන්න මෙච්චරක ප්‍රාග්ධනයක්. යම් මිලියන 2ක ප්‍රාග්ධනයක් ඕනේ. අපි මේකට කියනවා ලක්ෂ 20ක් කියලා. මිලියන 2ක්. අපි මොකක්ද කරන්නේ? මේ මිලියන 20 බෙදනවා කොටස් 5000කට. කොටස් කීයකට බෙදනවද? කොටස් 5000කට බෙදනවා. මම හොඳට අහගෙන මම මේ කියන දේ. අපේ සමාගම පටන් ගන්න අපට මිලියන 20ක් මිලියන 2ක් ඕනේ. ඔය මිලියන 2 කොටස් 5000කට බෙදනවා. බෙදුවාම මොකද ළඟ කීය දෙන්නේ? මේ බින්දු තුනට මේ බින්දු තුන කැපෙනවා. 2000 බෙදන්න ඕනේ 5. 20ට 5 ඒවා 4යි, බින්දුවට බින්දුවයි, බින්දුවට බින්දුවයි. කොටස් 5000කට බෙදුවාම එක කොටසක් එනවා රුපියල් 400යි. කොටස් 5000කට බෙදුවාම එක කොටසක් රුපියල් 400යි. පුතේ අපි මොකද කරන්නේ? කොටස් වෙළඳ පොලේ මේ රුපියල් 400 කොටස් කීයක් තියෙනවද? 5000ක් තියෙනවා. රුපියල් 400 කොටස් 5000. 400 කොටස් 5000කින් තමයි හැදෙන්නේ මේ මිලියන 2. කොටස් වෙළඳ පොලේ ගිහිල්ලා දානවා මේක. දාන ගණන් අල්ලි දාන්නේ. කොටස් වෙළඳ පොලේ නිල නිවේදනයක් මගින් දැනුවත් කරනවා අපි. මෙන්න අපි සමාගමක් පටන් ගන්න මේක තමයි නම. මෙන්න මේ වගේ ප්‍රාග්ධනය මෙච්චරක් ඕනේ. කොටස් 5000කට කඩනවා. එක් කොටසක් කියන්නේ රුපියල් 400. ඕක දිහා බලාගෙන ඉන්න මහ ජනතාව. කොටස් වලද පුළත් දැන් ඔයගොල්ලෝ මහ ජනතාව කම ඔයගොල්ලොත් අයිතිනේ. ඔයගොල්ලන්ගේ දෙමව්පියොත් අයිතිනේ. ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ ඔක බලන් ඉන්නේ. ඒගොල්ලෝ යන මේ කොටස් වලද පුළේ නැ කිසියම් පිරිසක් ඉන්නවා. කොටස් වලද පුළත් එක ගනුදෙනු කරන්න ඉන්නවා. ඒ සල්ලි අතේ පොඩ්ඩක් තියන අය. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ දකින්න මේක. අපි ඒගොල්ලන්ට කියනවා ආයෝජකයෝ කියලා. මොකුද ආයෝජකයෝ? මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ දකින්න මේක. මෙයාලා කල්පනා කරනවා ආ අලුත් සමාගමක් පටන් ගන්න යන්නේ නේද? කොටසක් රුපියල් 400යි. ඔන්න කාට හරි එක්කෙනෙක් හිතනවා මම මේ සමාගමේ කොටස් 200ක් මිලට ගන්න. එහෙනම් එයා එක කොටසක් රුපියල් 400යිනේ. 400 ඒවා 200ක් වියදම් කරන්න ඕනේ. එයා කොටස් 200ක් මිලට ගන්න. කොටස් වලද පොළ හරහා. දැන් අපි පොලේ ගිහිල්ලා කැරට් කිලෝ 5ක් ගන්න. කැරට් කිලෝ එකක් මෙච්චරයි රුපියල් 60යි. එහෙනම් කිලෝ 60 නම් හම්බෙන්නේ නැහැ. කැරට් කිලෝ එකක් 150යි. කැරට් කිලෝ 5ක් ගන්න නම් 150 ඒවා 5ක් දෙන්න ඕනේ. 750ක් දෙන්න ඕනේ. ඒ වගේ රුපියල් 400යිනේ අපේ සමාගමේ එක කොටසක්. කිසියම් මිනිහෙක් ගන්නවා අපේ සමාගමේ කොටස් 200ක්. එයා කීයක් වියදම් කරන්න ඕනේද? 400 ඒවා 200ක්. පුතේ 4 වරක් 2 8යි. අඟට බිංදු 4ක් ගන්න. 8යි 1යි 2යි 3යි 4යි. එයා එනම් රුපියල් කීයක් වියදම් කරන්න ඕනේද? 80000ක් වියදම් කරන්න ඕනේ.
ඔකට අපි කියනවා වියදම් කරනව නෙවෙයි ආයෝජනය කරනවා. එයා ආයෝජකයෙක්නේ. එයා අපේ සමාගමේ රුපියල් කීයක්ද 80,000ක් ආයෝජනය කරනවා. ඔන්න අපේ සමාගමේ මිලියන 2ක ප්‍රාග්ධනේ 80,000ක් එක මිනිහෙක් දුන්නා. තවත් එක්කෙනෙක් කෙනවා. තවත් ආයෝජකයෙක්. එයාත් කොටස් වෙනද කොටස් එක ගනුදෙනු කරන එක්කෙනෙක්. එයාත් කල්පනා කරනවා. දැන් මේ සමාගමේ එක කොටසක් රුපියල් 400යිනේ. आयोजनी लक्ष हतर लक्ष हतर मिथुन असूदाय हार लक्ष असूदाय මේ කොටස් 5000 රුපියල් 400 කොටස් 5000 එක එක මිනිහ ඇවිල්ලා ඔය විදිහට මිලදී ගන්නවා මිලදී අරගෙන සල්ලි දානවා ඒකට අපි කියන්නේ ආයෝජනය කරනවා ඇයි දෙයියනේ අපට සමාගමක් පටන් ගන්න මේ අහක යන මිනිස්සු සල්ලි දෙන්නේ ඔළුව අමාරුවද නෑ අපි මේ සමාගම පටන් අරගෙන ඔයාලා පස් දෙනා ඉමායි අපි 6 දෙනාට මේකෙන් හම්බෙන ලාභෙ බෙදාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්ද බෑ මේගොල්ලෝ ආයෝජනය කරන්නේ නිකන් නෙමෙයි මේවට හරියන්න අපි ලබන ලාභයෙන් කොටසක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක ගැන අපි ඉස්සරහදී කතා කරමු. හරි? මොකද ඔයගොල්ලෝ කල්පනා කරා මේ අහක යන මිනිස්සුන්ට පිස්සුද කියලා අපේ සමාගම් පටන් ගන්න ලක්ෂ 480,000 වොම වල්ලි දෙන්නේ. හරි? ඔන්න ඔය විදිහට තමයි පුතේ සීමා සහිත පොදු සමාගමක මෙන්න මේ ප්‍රාග්ධනය හොයාගන්නේ. බලන්නකෝ අපි 6 දෙනාගේ අතේ සතයක්වත් නැතුව වැඩේ පටන් ගත්තේ. හැබැයි මිලියන 2ක් අපි හොයාගත්තා මේ විදිහට කොටස් වෙනද බලලා හරහා මේ කොටස් ටික විකුණලා හරි කොටස් ටික විකුණලා මේක කොමස් කරන්න අය තවදුරටත් පැහැදිලි කර ගන්නවා හරි අපි මේ කොටස් වෙලඳාමෙන් කොටස් වෙලඳ පොළ හරහා කොටස් ටික විකුණලා අපි මිලියන 2 හොයාගත්තා දැන් අපිට සමාගම් පටන් ගන්න පුළුවන් දැන් පටන් අරගෙන කරගෙන යනවා සමාගම දැන් කරගෙන යනවා ඒ කරගෙන යන අතරේ පුතේ අවුරුද්දක් පාසා මේ ආයෝජකයන්ට අපි මොනව කරන්න ඕනේද ලාභාංශ ගෙවන්න ඕනේ හරිනේ පැහැදිලි නේද මං කියපු විස්තරේ අපි පුංචි නෝට් එකක් ලියමු වැඩිය ලොකුවට ලියන්න එපා මොකද ගණන් හදන්නයි ඕනේ ලියන්න කොටස් වෙනද පොළ ලියන්න ලංකාව තුල දැනට ලියාපදිංචි සමාගම් වර්ග දෙකකි සමාගම් වර්ග දෙකකි පළවෙනි එක ලියන්න සීමා සහිත පුද්ගලික සමාගම් පළවෙනි එක සීමා සහිත පුද්ගලික සමාගම් දෙවෙනි එක සීමා සහිත පොදු සමාගම් එක සීමා සහිත පුද්ගලික සමාගම් දෙක සීමා සහිත පොදු සමාගම් ඊළඟ රූලෙන් ලියන්න මෙම සමාගම ආරම්භ කිරීමට මෙම සමාගම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පිරිවැය අවශ්‍ය මූලික පිරිවැය ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි මෙම සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පිරිවැය ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි ඊළඟ රූලෙන් ලියන්න
ඊළඟ රූලෙන් ලියන්න පුද්ගලික සමාගම ප්‍රාග්ධනය සපයා ගන්නා අතර සපයා ගන්නා අතර පොදු සමාගමක් ඒ සඳහා මහජනතාව හවුල් කරගනි. ඊළඟ රූලෙන් ලියන්න. මෙහිදී අවශ්‍ය ප්‍රාග්ධනය සමාන කොටස්වලට බෙදා කොටස් වෙළඳපොළ හරහා මහජනතාව වෙත නිකුත් කරයි. උදාහරණයක් ලියන්නකෝ. උදා කියලා දාලා උදා කිසියම් සමාගමක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 3ක ප්‍රාග්ධනයක් අවශ්‍ය අතර එය සමාන කොටස් පහළොස් දාහකට බෙදා කොටස් වෙළඳපොළ හරහා මහජනතාවට නිකුත් කරයි. මිලියන 3 කියන්නේ ලක්ෂ 30 හොඳයි.
කොටස් කීයකට බෙදනවාද මේක 15000කට බෙදනවා මිලියන 3 කොටස් 15000කට බෙදනවා එහෙනම් මිලියන 3 15000ෙන් බෙදුවාම මේ බිංදු තුනට මේ බිංදු තුන ගැපෙනවා 3000 බෙදන්න ඕනේ 15ෙන් පුතේ 30ට 15 ඒවා 2යි එක් කොටසක් කීයද රුපියල් 200යි මේක ලියාගන්න ඉක්මනට මේක ලියාගන්න යඩෙල්ල යන මෙහිදී මෙහිදී රුපියල් 200 කොටස් 15000ක් මෙහිදී රුපියල් 200 කොටස් 15000ක් නිකුත් කර ඇත निकुट कर आम नोटे आने हो उदाहरण दादा नोटे आने मेसे कोटास विलद बोल हरा මෙසේ කොටස් වෙළඳ පොළ හරහා කොටස් මිලදී ගන්නා පුද්ගලයින් මෙසේ කොටස් වෙළඳ පොළ හරහා කොටස් මිලදී ගන්නා පුද්ගලයින් आयोजक इनलेस अन्न हाईलाइट का चलें आयोजक इनलेस हैंडिंग ने ना तर आयोजक इनलेस हैंडिंग ने ना तर ओन मिलती गाना कोटास गाना नाम ඔවුන් මිලදී ගන්නා කොටස් ගණන අනුව සමාගමෙහි හිමිකාරීත්වයක් සමාගමෙහි හිමිකාරීත්වයක් ඔවුන්ට හිමි වේ ඔවුන්ට හිමි වේ